මෙගල නගරයේ සිට කිලෝමීටර 16ක් පමණ දුරින් පිහිටි ඓතිහාසික දෙගලතිරිය රජමහා විහාරයේ ඉතිහාසය ජනප්‍රවාදවල සඳහන් වන ආකාරයට වළගම්බා රජ දවස දෙකමදී යනවා. විහාරයේ පිටුපසින් පිහිටා තියෙන කටුසුගන්ධක හැඩයකත් සුවිශේෂී ගල් පර්වතයත් එම ගල් පර්වතයේ මුදුනට දිස්වනවට කඳුර මනස්කාන්ත දර්ශනයත් මෙම විහාරස්ථානයේ කෑගල්ල දිස්ත්‍රික්කය තුළ තියෙන වඩාත් අලංකාරතම වටපිටාවක් සහිත විහාරස්ථානයක් බවට පත් කරලා තියෙනවා. අපි අපේ ගමන පටන් ගත්තේ කෑගල්ල නගරයේ ඉඳන්. ඔබත් කෑගල්ල නගරය හරහා යනවා නම් බුලත් කොපිටි මාර්ගය ඔස්සේ පැමිණිය යුතුයි. අලංකාර රබර් උතුම දීමරුණේ පාරවල් හරහා එද්දී අපේ ගමනාන්තයෙන් කිලෝමීටර් කිහිපයකට කලින් ප්‍රධාන මාර්ගයනින්ම තවත් ඓතිහාසික ස්ථානයක් හමු වෙනවා. ඒ තමයි නිල්ලොලු දුණු පාලම. වසර 1897 දී ඉසී ඩේවිස් කියන බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයා තමයි මේ පාලම ඉදිකරන්න මූලික වෙලා කටයුතු කරලා තියෙන්නේ. වසර 125ක් පමණ පැරණි මේ පාලම ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් අපේ ගමනාන්තය වන දෙගලතිරියට මේ පාලම් මාර්ගයෙන් දැන් තව කිලෝමීටර් කිහිපයක් යන්න ඕන. වර්තමානයේ දෙගලතිරිය කියන නමින් මේ විහාරස්ථානය හැඳින්වුණත් අතීතයේ මේ විහාරස්ථානයේ අයිති ප්‍රදේශය හැඳින්වෙලා තියෙන්නේ මාමෝ පිටිය කියන නමින්. අරන්දරු සිද්ධාර්ථ කියන හිමිපාණන් විසින් තමයි මෙම දෙගලතිරිය කියන නාමය ගමට යෙදුව බවට විශ්වාස කෙරෙන්නේ. තිබෙන යෝධ ශෛලමය පහන මෙම විහාරස්ථාන සතුව තිබෙන පුරාවිද්‍යාත්මක අතින් වැදගත්ම අංගයන් විදිහට සලකන්න පුළුවන්. මේ විහාරයේ මුදුනේ තියෙන විශාල ශෛලමය පහන අතීතයේ දෙගලතිරිය ගල හරහා එහා මෙහා ගිහින් මිනිසුන්ට ආලෝක ලබා ගැනීමට පාවිච්චි කරන්නට ඇති කියලා විශ්වාස කරනවා. අතීතයේ සතුරු කලබලයක් ඇති වූ දිනකදී ආරක්ෂක උපක්‍රමයක් විදිහට ඒ පහන නිවා දමන ලෙස අනක් ලැබුණු පසු අඳුරු වූ පහන අඳුරු පාන යන්න අතුරුපාන ලෙස වෙනස් වී අතුරුපාන කියන ගමට ඒ නම ලැබුණු බවට විශ්වාස කෙරෙනවා. විහාරස්ථානයේ ධර්මක දුරින් ගාතාලාවක් මත සිරිපා ලකුණකුත් පවතින බවට සඳහන් වුණත් අපිට අවාසනාවට ඒ දවසේදී ඒ ස්ථානයට යන්න ලැබුණේ නැහැ. විහාරයේ පිරිසුමේ තියෙන දොරටුපාල පිළිම මහනුවරගේ පසු කාලයට අයත් බවට විශ්වාස කරනවා. විහාරයේ පවතින චිත්‍ර 1946ක් පමණ මෑතකදී අඳිනන දේ වුණත් ඒ චිත්‍ර අඳින ප්‍රථමයෙන් එහි මහනුවරගේ පැරණි කටු චිත්‍ර පැවති බවට සඳහන් වෙනවා. Thank you.
විහාරයට පිටුපසින් සුවිශේෂී පිහිටීමක් සහිත ගල් පර්වතයක් තියෙනවා. කටුසු කොන්දක් සිහිපත් කරන මේ ගල් පර්වතයට ගොඩ වෙන්න විහාරයට පිටුපසින් පියගඩ පෙළක්ද සකසලා තියෙනවා. මීටර 500ක් පමණ දක්වා වැහිදුණු පටු ගල් තීරයකින් සමන් වෙතුනෙම ගල් පර්වතයේදී ඇතම් ස්ථානවලදී පළල අඩි 4කට 5කට වඩා වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා මෙම ගල් පර්වතයෙන් මතින් ගමන් කිරීමේදී විශේෂයෙන් පරීක්ෂාකාරී විය යුතුයි. Google Earth වගේ දෙයක් පාවිච්චි කරලා මෙම ගල් තලාව විහිදලා තියෙන ආකාරය ගැන අවබෝධයක් ඔබට ලබා ගන්න පුළුවන්. පරිසරයකින් යුක්ත වූ මේ ගල්මුදුනට ඌරා කන්ද, බතලේ ගල, සම්සාර කඳු වැටිය, කුකුල් පිටියේ ගල, බළල් ගල ආදී විශාල කඳු ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්. මේ පටු ගල් තලාව ඔස්සේ දිගටම ඇවිදගෙන යන විට ගල් තලාවේ කෙළවරට වන්නන කුඩා ගල් ගුහාවක් වැනි ස්ථානයකුත් හමු වෙනවා. පර්වතයේමදී මදක් අතුරුපාන බැවුමට බැස පර්වතයේ තවත් අට්ටුවක පිහිටි පොකුණක් අසලට යන්න පුළුවන්. මේ පොකුණ අසලට යන්න ගල හරහා පහළට බහින විට ප්‍රවේශම් වන්න මතක තියාගන්න. මීටර කිහිපයක් දිග වන මේ පොකුණ කිසිම දවසක හිඳෙන්නේ නැති බවට සඳහන් වෙනවා.
ඕක තමයි අපේ ගමනේ විස්තරය. ඉතින් ඔයගොල්ලන්ටත් දෙගලතිරි විහාරය ආශ්‍රිතව මොනවහරි අපිත් එක්ක බෙදා ගන්න දෙයක් තියෙනවා නම් ඒවත් මේ පාත කමෙන්ට් සෙක්ෂන් එකේ බෙදා ගන්න කියලා ආරාධනා කරන්න කැමතියි. ඒ වගේම මම අතින් මේ වීඩියෝ එකතෝදී මොනවහරි වැරදි දෙයක් කියනවා නම් ඒවත් නිවැරදි කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. තවත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙනකන් එහෙනම් සිරු දෙනාටම